साधो 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 समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता सुविशुद्धशीलेषु सिन्धूपमस्स समाधिधम्मेषु पठवीसमस्स अनन्तज्ञानेषु गगनोपमस्स नमामि शिरसा श्रीगोतमस्स मोहन्धकारेषु सूर्योपमस्स संसारसोतेषु सेतूपमस्स दोसप्पवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्ममतस्स पटिपत्तिसारेषु सम्माट्ठितस्स उजुभूतमङ्गेषु यानागतस्स कुशलेषु धम्मेषु खेतुपमस्स नमामि शिरसा सुगतोरसस्स साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स योद्धे पुञ्ञञ्च पापञ्च उभो संगमुपच्यगा अशोकं विरजं शुद्धं तमहं ब्रूमि ब्राह्मणन्ति श्रद्धावंत पिंगतम पिंबर उदयसनक वेवा किल मम पलमुकुट आशीर्वाद करनवा हेमदनाबित सनसिल्ले दुरतुव विवरवन निमेशयाय मे बुदुबन एसेन मोहत සිත පහදවාගෙන සවන් දුන්නොත් අප්‍රමාණ සැනසෙල්ලක් ජීවිතයට උදා වෙනවා මොනාකින් බැලුවත් ජීවිතය කියන්නේ දුක් බහුල වූ කඩන්දර බහුල වූ ධර්ම ස්වභාවයක් ඉතිහාසයේ ගත්තත් අද ගත්තත් මතු මතට ගත්තත් ඉපදුනොත් හඳන්න වැළපෙන්න සිද්ධ වෙනවාමයි ඒක සනාතන ධම ඉපදීම පිළිගෙන ඉපදීමට කැමති වෙලා ජරාවට අකමැති වෙලා හරියන්නේ නැහැ. ඉපදීමට කැමති වුණොත් කඳුලට අකමැති වෙලා හරියන්නේත් නැහැ. ඉපදීමට කැමති වුණොත් දුක ශෝකේ පීඩාවට අකමැති වෙලා හරියන්නේ නැහැ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉපදීමට කැමති වේ නම් ඔය හැම දුකකටම කැමති විය යුතුයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා හැම දුකකින්ම අත මෙදෙන මාවතක් හැම සතුටක්ම ලබන මාවතක් දේශනා කොට වදාලා එනිසා මේ ඔබට කියා දෙන්නේ සතුට උපදවාලන සතුට සැනසීම ලැබෙන මාවතයි මේ ඔබට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ දුක් විඳින මිනිසුන්ට දුක් විඳින සත්වයන්ට සැපය සතුට සොම්නස ප්‍රීතිය පස්සද්ධිය සුවය ශාන්තිය මතු කළා ඒ සැපය ඒ සතුට ඒ සුවය ඒ ශාන්තිය කිසිදාක වෙනස් වුණේ නැහැ නොවෙනස් වෙන සතුටක් වෙත මිනිසුන්ව කැඳවාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ. එනිසා ඔබ හැම දෙනාටම වඩා වඩාත්
වැඩියෙන් හිතට සැනසෙල්ල වමනා කරන යුගයක්. වැඩි වැඩියෙන් කරුණාව, මුදිතාව, ඉවසීම, අනුකම්පාව, දයාව අවශ්‍ය වන යුගයකයි මේ ඔබ ජීවත් වන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයේ සැනසෙන නිමේෂයයි මේ ඔබට මෙලෙසින් උදාපත් වුනේ. බුදු ගුණ සැබවින්ම අනන්තයි. ධම් ගුණ, සංඝ ගුණ සැබවින්ම අනන්තයි. අනන්ත වූ බුදු ගුණය, අනන්ත වූ ධම් ගුණය, අනන්ත වූ සංඝ ගුණය ඔබේ ජීවිතයට එකම පිහිටයි. පින්වත් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබූ කෙනෙක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අමා ධර්මය සරණ ගියා. ඒ ධර්මයත් සංඝ රත්නයත් සරණ ගිහිල්ලා උතුම් පිහිටක්, පිළිසරණක්, හවුහරණක් ලබාගෙනයි ඔබ ජීවත් වෙන්නේ. සරණ කියන්නේ, පිහිට කියන්නේ කුමක්ද? ආරක්ෂාව ලබනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මම බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ලබනවා. බුදුරජාණන් වහන්සේගේ උපකාරය ලබනවා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මම ලබන්න කැමති. භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන මඟ පෙන්වීම තුළ මම හික්මෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ සරණ ලබනවා කියන්නේ. එහෙනම් ඒ සරණ ලැබෙච්ච කෙනෙක් මේ ලෝකේ අසරණ වෙන්න විදිහක් තියෙනවද? අසරණ වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ලැබපු කෙනෙක් මේ ලෝකේ අසරණ වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ සරණ ලැබපු කෙනෙක් අසරණ වෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි සරණ පිහිට ලැබෙන්නේ භෞතික වස්තුන් නිසාම නෙවෙයි. භෞතික වස්තුන් සැප සම්පත් නිසා පුද්ගලයෙකුට යම් ආරක්ෂාවක් පිහිටක් තියෙනවා. තාවකාලික, කෙටි කාලයක් සඳහා හේතු වෙන ආරක්ෂාවක්, වහ වෙනස් වන ආරක්ෂාවක්. මේ ලෞකික ධර්ම වලින් ලැබෙන ආරක්ෂාව කියන්නේ තාවකාලික, ඉතා ඉක්මනින් වෙනස් වෙලා යන ආරක්ෂාවක්. ඒ නිසා ඔබ මේ අද ලබන බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ආරක්ෂාව එහෙම ලේසියෙන් වෙනස් වෙන සරණක් නෙමෙයි. ලේසියෙන් ඔබව තනි කරන පිහිටක් නෙමෙයි. එනිසා ජාති ජාතීන්හි ඔබ ලුහු බැඳ ඇවිල්ලා ඔබේ සුවය ඔබ හදවත තුළින් මතු කරන්නේ මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සරණින්. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලබන්න දුක්ඛම් කටළු එතකොට සියල්ලම නිමිලා යනවා. අපි ජීවත් වන ලෝකය, ජීවත් වන කාලය බොහෝම කරදර බාධක සහිත, බොහෝ දෙනාගේ හද සන්තානවල අකුසල් දහම් බලවත් වෙච්ච, කුසල් දහම් අතුරුදන් වේගෙන යන යුගයක්. මිනිස් මනස වේගයෙන් ශීඝ්‍රයෙන් ඇදිලා යන්නේ අකුසලයටයි, පාපයටයි. මිනිස් මනස වේගයෙන් කාමච්ඡන්දයට, ව්‍යාපාදයට ඇදිලා යන යුගයක බලාපොරොත්තු වන සැනසිල්ල ලෞකික ධර්ම එකතු කරගෙන නම් ලබන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තරමක හෝ සැනසිල්ලක් සුවයක් ලබන්න ඔබ බලාපොරොත්තු වෙනවනම් ඒකාන්ත වශයෙන් මේ භාග්‍යවත් වූ අරහත්ෝ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේම ජීවිතයට ගල්ප ගන්න. ඒක තරමක සැනසිල්ලක් නෙමෙයි, අප්‍රමාණ සැනසිල්ලක්. ඉතින් ඒ උදෙසා භාග්‍යවතුන් වහන්සේ මොකක්ද ලෝකයට උගන්වා වදාළ කියලා නුවණින් විමසන්න. භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන හිත හිතා මෙනෙහි කර කර, කල්පනා කර කර සතුටු වෙන්න. සෝ භගවා බුද්ධෝ අරහං, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක. සෝ භගවා බුද්ධෝ මහා කාරුණිකෝ, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වනසේක. සෝ භගවා බුද්ධෝ අකම්පිතෝ, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අකම්පිත වනසේක. අකම්පිත ගුණය තථාගතයන් වහන්සේගේ අසිරිමත් ගුණයක්. ලෝකේ මිනිසු කම්පිතයි, හැම දෙයකටම සැලෙනවා. ලාභයක් ලැබුණත් අනවශ්‍ය විදියට ප්‍රීති ഘോഷා පවත්වලේ ලාභය සමරනවා. දුකක් ලැබෙනකොට හඬා බැලපිලා ගිහිලා ලෝකේ මිනිසු. ඒ වගේම නිന്ദා ලැබෙනකොට දුකට, ශෝකයට, පීඩාවටපත් වෙනවා. ප්‍රශංසා ලැබෙනකොට ආහ්ලාදයට, ආනන්දයටපත් වෙනවා. ඒක තමයි ලෝකේ මිනිසුන්ගේ පොදු මානසික ස්වභාවය. එනිසා ලාභා ලාභ යසායසාදී ධර්මතාවන්හි අකම්පිත වූ ශාස්ත්‍රූන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ. ඒ අකම්පිත බව කොහොමද ඒ සම්බුදු හදවතේ පහළ වුණේ? නුවණින් විමසන්න. ඒ අමා ධර්මයේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන උගන්වනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ හදවත වීතරාගී, එනිසා අකම්පිතයි. රාගය තියෙනවා නම් ඒ සිත ඒකාන්ත වශයෙන්ම හෙළවෙනවා. ඕන මරමුණක රාගය කියන්නේ ආසාව, කාමච්ඡන්දය, ආලය, ප්‍රේමය මොන නමින් කිව්වත් බලන්න, එහෙම ස්වභාවයකින් යුක්ත කෙනාගේ හිත සෙල්ලෙන්නේ නැද්ද කියලා?
ඒවගේ කෙනාගේ හිත ලාභය ලැබුණත් හෙල්ලෙලා යනවා. අපි ඒ වගේම දුකක් පීඩාවක් ලැබෙනකොට හඬනවා බැලපෙනවා. ඒ රාගී හැටි එහෙම තමයි. රාගයක් හිතේ තියෙනවා නම් ඕනම මොහොතකේ හිත චංචල හිතක්. පසුතැවීම ඇති වෙනවා, කෝපය ඇති වෙනවා, ඒ වගේම පිළිගන්න හිතෙනවා, හඬනවා, සිනහ වෙනවා. මේ ඔක්කොම මන මානසික විකලතා මතු වෙන්නේ හිතක ඇති රාගය, එහෙම නැත්නම් ආලය, එහෙම නැත්නම් ප්‍රේමය, එහෙම නැත්නම් ක්‍රෝධය, කෝපය මේ කියන ධර්මතා නිසා. එහෙනම් සිතක ඇතිවන්නා වූ මේ ධර්මතා සමුදාය නිසා පුද්ගල මනසක් දවනවා, තවනවා, වෙහෙසටපත් කරනවා. තථාගතයන් වහන්සේගේ පාරිශුද්ධ හදමඩලේ, විරාගික හදමඩලේ, නික්ලේශී හදමඩලේ, ශාන්ත හදමඩලේ එබඳු කම්පනයක් නැහැ. එබඳු ඉන්ජිනයක් නැහැ. එබඳු චලනයක් නැහැ. ඒ චලනයක් නැත්තේ ඇයි? රාගය නැති නිසා, ද්වේෂය නැති නිසා, ක්‍රෝධය නැති නිසා, කෝපය නැති නිසා, ආමේගයක් නැති නිසා. කොටින්ම කිව්වොත් කිසිදු ක්ලේශ ධර්මයක් නැති නිසා ඒ හදමතේ තරම් සාන්තයි, ඒ තරම් පිවිතුරුයි, ඒ තරම් අකම්පිතයි. ඉතින් මේ ලෝකය කියන්නේ අෂ්ටලෝක ධර්මය නිතර පෙරලෙන තැන. නැවත කිව්වොත් මේ ලෝකය කියන්නේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංසා සැප දුක කියන මෙන්න මේ ධර්මතා අට තුල පෙරලෙන තැන. ඔබ මේ ජීවත් වන ලෝකය, ඔබේ ජීවිතය නැමැති ලෝකය, අන්‍යයන්ගේ ජීවිත නැමැති ලෝකය. එතකොට ඒ අෂ්ටලෝක ධර්ම තුල පෙරලෙන තැනක් නම් මේ ජීවිතය. ඔබට පුළුවන් වේද නොපෙරළී ඉන්න. ඊළඟට ඔබ විමසන්න ඕනේ තැන. අෂ්ටලෝක ධර්මයේ නිති පෙරලෙන ලෝකේ යම් තාක් සත්‍ය උපදී නම්, යම් තාක් සත්‍ය වෙසේ නම්, ඒ හැම දිනාටම ඔය කියන ධර්මතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. එහෙනම් ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ වයින් බේරිලා යන්නත් බැරි නම්, හැඬීම, වැළපීම, ශෝක කිරීම වෙනුවට ඒ අෂ්ටලෝක ධර්මයේ අකම්පිත භාවය ඇති කරගන්න පුළුවන් නම්, නොසිල් වෙන භාවය ඇති කරගන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ නැද්ද? එහෙනම් අපිට කරන් තියෙන එකම දේ මේ ජීවිතේ සැනසෙල්ල ඉන්න නම් අටලෝ දහමෙන් අකම්පිත සිතක් නිර්මාණය කර ගැනීම. ඕන දුකක් පිළිගන්නවා සාදරයෙන්, ඕන සැපයක් සාදරයෙන් පිළිගන්නවා. හැබැයි මේ දෙකේදීම අනවශ්‍ය විදිහේ කම්පනයකට, චලනයකට යන්න ඉඩ තියන්නේ නැති විදිහට හිත දමනය කරගන්නවා. ඒ උදෙසා රාගය දුරු කරන්න, කෝපය, කෝපය දුරු කරන්න, කෙලෙස් දුරු කරන්න, මේ හිතේ ඇතිවන නපුරු විසම මනෝභාවයන් දුරු කරන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. පින්වතුනි, කෙලෙස් ප්‍රහාණයෙන්මයි සැනසෙල්ල ලැබෙන්නේ. කෙලෙස් වඩලා නම් කවදාවත් සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. එහෙනම් උපාදාන, ක්ලේශ, ඕග, යෝග, නීවරණ, ගන්ත ආදී වශයෙන් කියන මේ මානසික දුර්ගුණ ස්වභාවයන් දුරු කරලමයි සැනසෙල්ල හොයන්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සැබවින්ම අභ්‍යන්තරේ. ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙමෙයි. හැබැයි ලෝකේ අපි හැමදාම ප්‍රශ්නේ දැක්කේ එළියේ. බාහිරින් තමයි ප්‍රශ්නේ දැක්කේ. ඇතුළත තියෙන ප්‍රශ්නේ දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අධ්‍යත්ත සම්පති, ආධ්‍යාත්මික සාන්තියයි. ඇතුළතින් ඔබ නිමෙන්න, ඇතුළතින් ඔබ සීලවන්ත වෙන්න, ගුණවන්ත වෙන්න, ඉවසන දයාවති කෙනෙක් වෙන්න. බාහිර ලෝකෙ කොහම වුණත් එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම මෙහෙම ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද කියලා ඔබට යම් සැකයක් ඇති වෙන්න පුළුවන්. පින්වතුනි, ලෝකය දිහා බැලුවාම, ලෝක ඉතිහාසය දිහා, කමන්නත් මේ ලෝකෙ ජීවත් වෙත මිනිසුන්ට ඔය කියපු මූණ දීම් වලට මූණ දෙන්න සිද්ධ වුණා. එදත් මිනිස්සු ලෝකෙ ජීවත් වුණා, අදත් හිටියා, හෙටත් ජීවත් වේවි. එදා හිටපු මිනිසුන්ගේ, අද ඉන්න මිනිසුන්ගේ වෙනස මනින එක තැනක් තමයි ඔන්නෝ තැන. ඒ කියන්නේ එදා හිටපු මිනිසුන්ගේ බොහෝ දෙනෙකුගේ දරා ගැනීම අදට සාපේක්ෂව හරි ඉහළයි. කායික වීර්ය වගේම මානසික වීර්යත් අදට වඩා හරි ඉහළයි අති බහුතරයකදී. ඒ වගේම තමයි අද ජීවත් වෙන මිනිසුන්ට වඩා එදා ජීවත් වෙච්ච මිනිසුන්ගේ අර්ථ ක්‍රමය, පරිභෝජන කතාව, චින්තනය, ලෝකේ දැකපු හැටි, හිතපු පතපු හැටි, පුද්ගල සබඳතා පවත්වපු හැටි මීට වඩා ගුණාත්මකයි. මීට වඩා හරි ඉහළ පදනමක තිබුණා. ඒ වගේම පිළිගත යුතු එක සත්‍යයක් තමයි අදට වඩා එදා හිටපු මිනිසුන්ගේ හදවත්වල ඔය කෝප, ක්‍රෝධ, ආවේග මේවාගේ ගිනිදල් සෑහෙන මට්ටමකට අඩු. එතකොට ඔබ මගින් විමසන්නට පුළුවන්, එහෙනම් මේ ඉතිහාසය ගත්තොත් මහා යුද කලකෝලාහල ඇති වුණා, එහෙනම් එහෙමද කියලා. සැබවින්ම ලෝකය කියන්නේ කවදත් දුක් බහුල තැනක්. කලකෝලහල ඇති වෙන තැනක්, යුද ගිනි ඇති වෙන තැනක් ලෝකය තුළ ඒක බලාපොරොත්තු විය යුතුයි. මම මේ කියන්නේ සෑම මොහොතකම බොහෝ භාවය සලකලා. බොහෝ භාවයෙන් ගත්තට පස්සේ එදා හිටපු මිනිසුන්ගේ ආයුෂය දීර්ඝයි. ඒ වගේම ආයුෂ දීර්ඝය වීමට සාපේක්ෂව වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන හතරත් දීර්ඝ වෙනවා. ආයුෂය පිරිහෙනකොට වර්ණ සැප බල ප්‍රඥාව පිරිහෙනවා. එහෙනම් දීර්ඝ ආයුෂ තියෙන කාලවල අපි පිළිගන්නට ඕන මිනිසුන්ගේ ප්‍රඥාව වැඩි.
ඒ වගේම මිනිසුන්ගේ මරණය වැඩි, කායික මානසික සුවය වැඩි, දීර්ඝාෂ තියෙන කාලවල මිනිසුන්ට මේ මනුෂ්‍ය ලෝකෙ මීට වඩා සතුටකින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. සතුටින් ජීවත් වෙන්න නම් සමගිය තියෙන්න ඕනේ. සමගියෙන් ජීවත් වෙන්න නම් සාමගීකරණ ධර්ම පිටලා තියෙන්න ඕන. සාමගීකරණ ධර්ම කියන්නේ සමගියෙන් රැස්වීම, සමගියෙන් කතා බහ කිරීම, සමගියෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගැනීම ආදී කොටගත් සමගියම අගයන ධර්මතාවලට කියන සාමගීකරණ ධර්ම කියලා. එහෙනම් මේ ජන සමාජයේ සාමගීකරණ ධර්මයන් නොමැති වීම නිසා මේ බොහෝ දෙනා ඔවුනොවුන් බෙදිලා, පිල් බෙදිලා, පක්ෂපාත වශයෙන් ඔවුනොවුන්ට චෝදනා කරගන්නවා, ගරහා කරගන්නවා, නිඳා කරගන්නවා. හැම වෙලාවකම සාධාරණ යුක්තිය කියලා දෙයක් හොයනවා. නමුත් සැබෑ සාධාරණේ, සැබෑ යුක්තිය ඔවුන් හඳුනන්නේ නැහැ. එනිසා මේ ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ චින්තනයත්, ඒ භාග්‍යවත් අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් ඒකාන්තෙන් දෙමාර්ගයක යන්නේ. බුදුරජාණන් වහන්සේ විරාගිකයි, සාමාන්‍ය ලෝක මිනිසු සරාගිකයි. බුදුරජාණන් වහන්සේ වීත දෝෂී, සාමාන්‍ය ලෝක මිනිසු ද්වේෂයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ වීත මෝහී, මෝහයෙන් අත මිදිලා සාමාන්‍ය ලෝක මිනිසු මෝහාන්ධකාරයෙන් යුක්තයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් සාමාන්‍ය ලෝක මිනිසුන්ගේ තේරුම් ගැනීමත් හාත්පස වෙනස්. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ දිහා බැලුව විරාගික හදවතකින්. ඒ විරාගික හදවතකින් බලපු නිසා භාග්‍යවතුන් වහන්සේට කිසිම පුද්ගලයෙක්, මෙයා අඩු කුලයේ කෙනෙක්, මෙයා උසස් කුලයේ කෙනෙක්, මෙයා ධනවතෙක්, මෙයා දුප්පත් කෙනෙක්, මෙයා අසවල් ජාතිකෙක් කියලා එහෙම ભેදයන් දැක්කේ නැහැ. හැම මිනිසෙක්ම, හැම සත්වයෙක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, උරුම කොට, දායාද කොට, ඉපිදි ඉපිද මෙරි මෙරි යන අසරණ පිරිසක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ දැකබලාලේ. දැකබලාලා ඒ හැම දෙනාටම සම කරුණාව යොමු කළා. සම පිහිට ලබා දුන්නා. පින් ඇති අයට පිහිට සලසා දුන්නා, රැකවරණය සලසා දුන්නා, ආරක්ෂාව සලසා දුන්නා, ආශිර්වාද කළා, දුකෙන් අත මිදේවා කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උදාර චින්තනය සාමාන්‍ය ලෝක මිනිසුන් හිතන විදිහත් වෙනස් බව තේරුම් අරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස ඒ භාග්‍යවතුන් වහන්සේ සිතපු, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු පාරිශුද්ධ චින්තනය හසුරුවා ගත්ත ආකාරය මත අපි අපේ ජීවිතවලටත් අපේ චින්තනයත් හැඩගස්වා ගන්න ඕන. දුක නැති කරලා සැප ලබන්නේ කුමකින්ද? එයාගේ චින්තන ක්‍රමය අනුව. දැන් පුද්ගලයෙකුට යමක් ලැබෙනවා, ඔව් හිතුවොත් මේක මට ඇති, සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්න, එහෙම හිතුවත් මට මේ දේ ඇති කියලා, ආන්න යාට ඇති කියලා හිතන වෙලාවේ නම් සතුට ඇති වෙනවා. අපි හිතමුකු කෙනෙකුට දෙයක් ලැබෙනවා, එයා හිතන මට නම් මේක මදි, මදි කියලා හිතපු වෙලාවේ නම් එයා දුකටපත් වෙනවා. ඒ වගේම ඔබ හිතන්න, දැන් කෙනෙකුට කන්න ලැබෙන්නේ එක වේලයි දවසකට කියලා. ඒ එක වේල කන්න ලැබුණාම එයා ඒ එක වේල කොහමාරි ලැබෙන දෙයකින් බඩ පුරව ගන්නවා. එයා හිතනවා දැන් මට මේ ඇති කියලා. එයාට ඒ වෙලාවේ නම් හවස වේල ගැන, දහවල් වේල ගැන 아무තු අපේක්ෂාවක් නැහැ. ඇයි ආ එතනින්ම තෘප්තිමත් වුණා. තෘප්තිමත් වෙන විදිහට කල්පනා කළා, මට මේ ඇති. මම බොහොම සරලව සැහැල්ලුවෙන් අද ජීවත් වෙනවා. අඩු ආහාරයකින් යැපෙනකොට නිරෝගීකමක් ලැබෙනවා. බර සාර්බවත් අඩු වෙනවා. ඒක සැහැල්ලු පැවතුම් වලට බොහොම උපකාරයි. අන්නේ විදිහට ඒ ලැබෙන දේට අනුව සතුට වෙන්න පුළුවන් චින්තනයක් හදාගන්නවා. එහෙම හදාගන්න බැරි වුණොත් ඔබ හිතන්න, දැන් එනකොට බොහෝ දේවල් ලැබෙනවා. බොහෝ දේවල් ලැබුණාට පස්සේ එයාට දෙවේලක් ලැබෙනවා, තුන් වේලක් ලැබෙනවා. එයා ඒත් හිතනවා මට මේ මදි, රසවත් නැහැ, මීට වඩා හොඳින් කන්න බොන්න ඕනි. එහෙම හිතන වාරයක් ගානේ කවදාවත් කන වේලෙන් සතුටක් එයාට නැහැ. අඳින ඇඳුමෙන් එයාට සතුටක් නැහැ. තියෙන ගේ දොරෙන් ඉඩකඩමෙන් සතුටක් නැහැ. යානෙන් වාහනයෙන් සතුටක් නැහැ. එනිසා සතුට ඇති කරගන්න නම් පළමු කොටම සෝදානම් වෙන්නට උනේ ලද දෙයින් සතුට වෙන්න. සන්තුෂ්ඨිතා කියන ගුණය ඒක ඉතාම වැදගත් වෙනවා. ලද දෙයින් සතුට නැත්තම්, ලද දෙයින් සතුට වෙන්න බැරි නම් කොච්චර දේවල් ලැබුණත් සතුටින් නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා සතුටින් ජීවත් වෙන නම් මේ ලෝකේ සන්තුෂ්ඨිතා කියන ගුණය ඉතාම වැදගත්. එහෙනම් තම දුරටත් ඔබ සතුට හොයනවා නම් අනිත් අයගේ දේවල්, අනිත් අය කළ කී දේවල් තමන්ගේ ජීවිතය ඇඳ ගන්න ගල්ප ගන්න, තමන්ගේ ශක්තිය තමන් නොම හඳුනා අන්‍යයන්ට අනුව තමන්ගේ චර්යා වෙනස් කරන්න, තමන්ගේ ගවේෂණය වෙනස් කරන්න, තමන්ගේ උමනායපාකම් අන්‍යයන්ට අනුව තීරණය කරන්න ගත්තොත් එතකොටත් ඔබට පීඩාවෙන් ජීවත් වෙන්නේ. ඔබ ඔබේ පමණ ඉස්සෙල්ලා හඳුනා ගන්න තෝනේ, මම කිනම් හැකියාවකින් යුක්ත කෙනෙක්ද, මට ලැබෙන්නේ මොන වගේ දෙයක්ද. එහෙනම් ඊට අනුව ඔබ ඔබේ ජීවිතය හැඩගස්ව ගත්තොත් යම් පමණකින් සතුටින් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 10ක් ගිහිල්ලා බැලුවත්, 20ක් ගිහිල්ලා බැලුවත්, 30ක්, 40ක්, 60, 70ක් ගිහිල්ලා බැලුවත් එදා වගේම අදත් ඒකේ පුදුක් අඳෝනා කංගොක්සිරියාව මැද කොහේ ජීවත් වෙනවා.
එදා වගේම අදත් එදා වගේම පසු තැබීම් පීඩා දහසකුත් මැද අදත් ජීවත් වෙනවා මරණයටත් ලං වෙලා මිනී වලටම ගිහිල්ලා ලං වෙලා ඒත් ඉන්නේ පසු තැබීමෙන් තෘප්තිමත් නැහැ ඒත් ඉන්නේ හැඬු කඳුලෙන් ඒත් ඉන්නේ ශෝකයෙන් කෝපයෙන් වෛරයෙන් කවන්ද ඔය වෛරය නැති වෙන්නේ කවන්ද ඔය පීඩාව නැති වෙන්නේ කවන්ද සතුටින් ජීවත් වෙන්නේ එක දවසක් සතුටින් ජීවත් වෙලා නැහැ බලනකොට ඒ දුකින් ජීවත් වෙන්නද මේ ලස්සන ආශ්චර්යමත් මිනිස් ජීවිතයක් ඔබ ලැබුවේ අනේ කාරණේ විමසන්න ඕනි නුවණින් මේ අසිරිමත් ආශ්චර්යමත් මනුෂ්‍ය ලෝකයේ මේ ජීවිතයක් ඔබ ලැබුවේ දුකසේ ජීවත් වෙන නෙමෙයි ඉන්නේ එක දවසක් හරි සතුටින් ජීවත් වෙන්න බලන්න කලබල තත්වයන්ට අරගල තත්වයන්ට අරුබුද තත්වයන්ට මනස යොමු කරලා ආවේගය කෝපය ක්‍රෝධය ජීවිතයකදගෙන ජීවත් වෙන්න එපා සතුටයි නැති වෙලා යන්නේ කවුරු ගැන හරි හිතලා ඔබ වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් කවුරු නිසා හරි ඔබේ හිත දූෂ්‍ය කරගන්නවා නම් සතුට නැති වෙන්නේ ඉස්සෙල්ලාම ඔබේ ඒ ටිකවත් තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ කවුරු ගැන හිතලා හරි කෝපයෙන් ක්‍රෝධයෙන් ගිනි දැල්මකින් දැවි දැවි ඉන්නවා නම් පිච්චෙන්නේ ඔවුන් නෙමෙයි ඔබමයි එනිසා ඔබේ සතුට ඔබ උදා කරගන්න ඒ උදෙසා ඔබේ හිතට කුණු කන්දල් එකතු කරගන්න එපා හිතන විදිය බොහොම පාරිශුද්ධ කරගන්න ලද දෙයින් සතුට වෙන්න තෘප්තිමත් ජීවිතයක් වෙත යන්න එක තමයි පාර හැබැයි ඔබට වීරිය තියෙන්න ඕනි උනන්දුව තියෙන්න ඕනි කම්මැලිකම අතහරින්න ඕනි අපේ ජාතිය කියන්නේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ එදා මෙදා කම්මැලිව ජීවත් වෙච්ච පිරිසක් නෙමෙයි දෑති දෙපායේ වීරියෙන් යමක් කමක් හරිහම්බ කරගෙන භවභෝග අස්වන්දලා මේ මහ පොළේ හොඳට කාලය ඇඳලා ජීවත් වුණා එහෙම පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතින් එහෙම පිරිසක් වීරියමන්ත පිරිසක් තමයි භාග්‍යතුන් වහන්සේගේ සිව්වන පිරිසම අන්නේ බඳු වීරියකින් යුක්තව ඔබත් අද ජීවත් වෙන්න ඕනි මේ මහා පොළව කියන්නේ ඕන තැනක ඕන දෙයක් පැලවෙන ඕන තැනක ඕන දෙයක් අස්වන්දන්න පුළුවන් මහා පොළවක් ඉන්න පුංචි අතුපැල අවට හරි යමක් කමක් හිතව ගන්න පුළුවන් බැරි කමක් නැහැ උනන්දුව වමනාව තියෙන මන පස් ටිකක් අරගෙන ආකදාන භාජනීයකාරී යමක් කමක් මිරිස් ගහක් හරි හිතව ගන්න කාලා ජීවත් වෙන්න පුළුවන් කම තියෙනවා මේකට උත්සාහයක් ඕන උනන්දුවක් ඕනි වීරිය අවශ්‍ය වෙනවා කම්මැලි කමින් නැගී සිටින්න වෙනවා අනුන් දෙනකම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ හැමදේම පිටරටකින් එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ එහෙම හිතියේ නැ අපේ මිනිස්සු එදා අපේ දේවල් පිටරට ජාතියින්ට දෙන්න තරම් ශක්තිමත් වුණා කවුරුත් දන්න ප්‍රසිද්ධ කියමනක් තමයි මේ ශ්‍රී ලංකා ධර්ණීය තලය කියන්නේ මැද පෙරදිග ධාන්‍යාගාරය කියන කියමන ඒ තරමින් ආහාර පාන මේ රටේ තිබුණා බොහෝ දෙනෙකුට කන්න බොන්න දුන්නා ඉතින් අපේ මිනිස්සු බතින් බුලතින් සරු වෙලා බොහොම හොඳට කාලය ඇඳලා පින් දහම් කරගෙන ගම ඒ වගේම පන්සල මහා විහාර ආරාම දානයක් චෛත්‍ය ස්ථාන බොහොම අගේට ඉදි කරගෙන හරි ලස්සනට ලෞකික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් මනාව ගලපගෙන ජීවත් වුණා. ඒ මිනිසු මේ ලෝකෙ හිටියේ හරියට දිව්‍ය පුරයක ඉන්නවා වගේ ඥාතිත්වය හොඳට හඳුනාගත්තා. ඥාතිකම, ඒ වගේම තමන්ගේ කම, ඒ වගේම තමන්ගේ ජාතිය, තමන්ගේ රට ගැන හිතුවා. එහෙම හිතලා කාටවත් වෛර කරන්න ගියේ නැහැ. තමන්ගේ දේ රැකගත්තා. ඉතින් කොච්චර හොඳට ජීවත් වුණාද? භික්ෂුන් වහන්සේලාට දන් පැන් පූජා කළා. ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මානුශාසනා ලැබුවා. ස්වාමීන් වහන්සේලාගෙන් ගුරුහරුකම් ලැබුවා. මඟ පෙන්වීම ලැබුවා. මුළු ජාතියම සුභික්ෂු ජාතියක් බවට පත් වුණා. එහෙනම් අපට නැවත නැගීනට පුළුවන් නැගීන නම් ඔබ ඔබේ තන ඉඳගෙන ඔබේ යැපීම ඔබ තුලම හදා ගන්නට ඕන ඒක කරන්න මාප දෙක තුනක් අවුරුද්දක් හමාරක් කල් යන්න පුළුවන් හැබැයි ඒක ස්ථාවරයි එනිසා අන්නේ බඳු පරිභෝජන රටාවක් අන්නේ බඳු ජීවන ක්‍රමයක් අපි ඇති කර ගන්න දක්ෂ වුණොතින් මේ මහ පොළොව මත සැනසෙන්නේ ජීවත් වෙන්න පුළුවන් කොහොම ජීවත් වුණත් අවුරුදු 60 70 වෙන යාට පැවැත්මක් නැහැ අප්‍රවෘතිය නැත්තම් එතනින් එහාට නිෂේධයම නැත්තම් නිරෝධයම නැත්තම් මරණය සිද්ධ වෙනවා. එනිසා මේ ජීවිතයේ කෙටි කාලයක්, తాවකාලික කාලයක් තුල තමයි අපි මේ සෑම සැලසුමක්ම හරි ගස ගන්නෙ. ඉතින් ඒ ලෞකික දැනුම් සම්භාර ඔබ සතුව පවතින ඔබේ අතේ පය හයිය ඇතුළු ඒ ටික මේ ලෞකික ජීවිතය සකසා ගන්නට, සරසා ගන්නට, ගුණාත්මකව ජීවත් වෙන්නට පාවිච්චි කරන අතරට ආධ්‍යාත්මික ජීවිතයේ ලස්සන භාවය, සකසුරුවම් භාවය, ශ්‍රේෂ්ඨ භාවය, පිරිසුදු භාවය වෙනුවෙන් මේ ධර්මයක් ඔබට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ශ්‍රේෂ්ඨ දර්ශනය උරුම කරගත් ලෝක එකම ජාතිය තමයි ශ්‍රී ලාංකිකයා එනිසා මෙවන් ජාතියකට මීට වඩා උතුම් මඟ පෙන්වීමක් ආයේ නැහැ ඒ තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් තිබෙති ජීවිතයේ තේරුම් ගන්න සසර තේරුම් ගන්න ආමග තේරුම් ගන්න යනමග තේරුම් ගන්න යා යුතුයමත තේරුම් ගන්න මේ හැම තැනකදම අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් තිබියදී සියලු හැකියාවන් තිබියදී අපි අසරණ විය යුතුද එනිසා අපට තියෙන දේ වටිනාකම අපි දන්නේ නැහැ අපට ලැබිලා තියෙන උතුම් උදාර මඟ පෙන්වීම වටිනාකම අපි දන්නේ නැහැ මෙලව දිනන්නත් පුළුවන් පරලව දිනන්නත් පුළුවන් සසර දිනන්නත් පුළුවන් හැබැයි ලෝකේ වෙන කිසිම ජාතියකට ඒසා ආනිසංසදායක දර්ශනයක් නැහැ
और मे लोके कुमारी वजबेन उत्साह ओन के उत्साह अनीत जीवित नति कर उत्साह स्वर मेरकाम विधि अध्याचार अंतवा हे भाई बुधन जान महास श्रावक उत्साह मिथ्या व्यायामेने मिच्छा कम्मंतेने मिच्छा वाचामने एना बुधरजानन महांस के श्रावक गमन बहुम लसनाय बहुम श्रेष्ठ आई तमन तत्वाय अनुन तत्वाय मिलव तत्वाय परलव तत्वाय इनसा अन्नी बंधु गमन किमि उदार पौड़ अभिमानवत शक्तिमंत पिरीसमय ओब मा किसा अपे हिम बटन पिरीसाने में कड़ा बटन पिरीसाने में लदे निस्लाम सतट वेल इवसान पुरुदेल वतुटिका खरे बील वेल पिरीमहगन इन अनतुरु नगी सिरिन उत्साह कटयुतकुल ओ नम के नगी सिरिन पुलवा इनसा कौरवा पलिवेन अपे मे जीवित अपे मे मिंदी दुखत अपिम संसार करप अकुशल विपाक मतुला इवग विपाक वार एलवेन पुलवंतर सिल्वत्ला गुणमत्ला इवसी मेन एह प्रज्ञावे दूरदर्शी हुद तींदु तीरन अरगन कटयुतक पुलवा अपिट वरदीसा ये उदेश मे समाज नायकत्व लादने तो विशेषेन मे कारण तेरुंगान तोन इवगेम विशेष आगमिक नायकत्व भूम शांत सांवर पदनमक पीता अवश्यकृण मगपेन्मलबादेन्तोन इवगेम तमाय गिहि पविधिकेन दिपार्शवे अतन हुद गौरवनीय संबंधन तोन पवट लज्जाव पवट भय व्यधीत्यंत गरुकिरीम गुणेत अवनतवीम सत्य इदिरिये हिसनमीम अवश्यम दया सत्यट पिटुपाल मन पविटु कुहक कुरिरु सितुविल हितयत्वे दरागने कक्लोकेट पेन्मान्न हदन मन लामक इच्छावन मतुकर गन्नट अवस्थावादी वेनवन एक मह परिहानिक लक्षणया एनिसा मे भूमिये जात भूत ओ जात भूत पुत्रयन लोकु वगकीमक तियेनवा मे रटे अनागते मे जाते अनागते सुरक्षित करन्नट ए उदेसा तियेन एकम मग पेन्वीम तमयि बुदुदहम ए उदेसा यति एकम मग पेन्वीम तमयि तथागतयन वहांसेगे शांतमा दर्शने मे दर्शनय तुल पलिगनीमक नै मतक तियागन्न ओन मे उतुम संबुद्ध शासनिक मग पेन्वीम तुल एकटेक किरीमक नै चोदना प्रतिचोदना कर गनीमक नै वैरेन कोदेन अस्पुपुरन विद्यट बलीमक नै हेम तनकम तीन मैत्री करुणा मुदिताबर पदनम तमंत नति दया तवकन तीनव दुक इवसान पुलवांगेन्नो एक अनुमोदमेन पुलवांगेन्नो गुणयाक्वेवा धनयाक्वेवा मनोहारी दयाक्वेवा इवगेम तमंत नति अनुंट तीन दया विदि एक अनुमोदम मिला ये सपय स्थिरकट एक आरक्षा कल दिन तपिकटयुतक अनुंगे देवा रेकधीम पेयुतुकम मनुष्यत्वयुतुकम तवकन यमक लेन्नी या करपो कुशलाकुशल मत इति नैनसा यमक लबिल तीन यम पुद्गले कुटे दि रेकधीम बुधरजानन महासिक श्रावक्यंग युतुकम ये युतुकम इष्टकरान कवदावत बुधरजानन महासिक श्रावकयो बौद्ध्यो कियन परपन नसुवेने बौद्ध्यो कियन अय अन्सतु दे कडावदागन विनाश कलेने बौद्ध्यो कियन अय वेरदि काम सेवनयन करागीने बोरु किव्वेने राहमेर पहाने कल्ला अंधभूतयो बवट पत्तुनेने उमतु उवन बवट पत्तुनेने එනිසා ප්‍රඥාවෙන් ජීවත් වුණා ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බැලුවා ප්‍රඥාවෙන් තීන්දුව తీරන ගත්ත ඒ නිසාම අද වෙනකම් මේ සම්මා සම්බුද්ධ ශාසන දායාදය අපිට ලැබුණා මේ ඉතිහාසය බලන්න කොච්චර ඈතකට යනවද අවුරුදු 2500ක් 3000කට ආසන්න ගෞරවණීය ඉතිහාසයක් වෙන එකම ජාතිය ලෝකේ කවුද කියලා ඇහුවා මේ ශ්‍රී ලාංකිකයන් ඉතින් ඒ නිසා අපිට එහෙම අභිමානයක් තිබියදී ඒ අභිමානීය ශක්තියක් අරගෙන ප්‍රාණය අරගෙන නැගී පිටින්න බැරි වෙන්න විදිහක් නැහැ मीट वडा इतिहास जाति असर नून अपे जाति क्वच्छर असर नूना अतमस्तावक भिक्षु नति तत्वेट मेरते तत्व निर्माण प्रजक नति काल अवरु दहला हतलिय तत्व अवरु सीय दिशीय हरियटि अपे किल रज किन अपे किल अपट तेन्दु तीर्ण पुल पशु मक्तिमुन पिता बलव असाधारण अंत मेरा तेट मेन इतिहास नतून दंगय कैको घान उदवीव नुदन्वेन पुलव बलवत् असाधारण नतून बलवद्घातने अंत क्रूर घातने नतून वय शुद्ध मेरट आक्रमणे करपु काल बल सिंगल तरुण अंत पारवल दुटु दन घातने कर ननकल इलेन महामार्ग बल दहास गणनी तरुण तरुण घातने अमतकाय हेब एच्चर व्यसनेकट पत्ला उना अपे अम्मल अपे तातल अपे मुतुमितो मे अभिमानी आय मत सुरक्षित कला हेम सुरक्षित वेन्नट लियला नट हेतु मकद लभिच्च फदन मे शक्ति
මූලය ශක්තිය මූලය තමයි අවිහිංසාව මූලය තමයි මෛත්‍රිය මූලය තමයි මුදිතාව මූලය තමයි දයාව මූලය තමයි ඉවසීම එනිසා ඉවසීමෙන් දයාවෙන් ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් තීන්දු තීරණ ගත්ත ස්වල්ප පිරිසක් නිසා නැති වෙලා ගිය ජාතිය නැවත ලියලුවා නැති වෙලා ගිය අනන්‍යතාවය නැවත ඇති වුණා නැති වෙලා ගිය සෞභාග්‍ය නැවත ඇති වුණා නැති වෙලා ගියපෝ අපේ කම අපිට නැවත හිමි වුණා ඉතින් ඒ නිසා මේ කසාවත කසාවත හා බැඳිත් ඉතිහාසය ඒ ඉතිහාසය තුලින් කියා දෙන පණිවිඩය මේ ජාතියට නැවත නැවත අවශ්‍යයි ඉතින් ඒ නිසා අන්නේව ගැන අපි කතා කරන්න ඕනි මේ රටේ වේවා ලෝකේ වේවා මහ සමාජයේ වේවා යම් ප්‍රශ්නයක් තියෙනවා නම් නැතිබරි කමක් තියෙනවා නම් අගහිඟ කමක් තියෙනවා නම් අර්බුදකාරී තත්වයක් තියෙනවා නම් අරගලයක් නිර්මාණය වෙලා තියෙනවා නම් අසංවර අශ්ලීල දුෂ්ටි දුස්තරිත පාපී ස්වභාවයන් මතුවලා තියෙනවා නම් මේකේ මූල හේතුව කුමක්ද විවිධ අර්ථකථකය විවිධාකාර ਵਿਚාරක විවිධාකාරයෙන් පෙන්වනවා මේකයි මේකේ හේතුව මේකයි මේකේ හේතුව ඉතින් ওই හේතු එදත් තිබුණානේ ලෝකේ ওই හේතු දෙකට ප්‍රතිකර්ම කළා කියලා ඔබ හිතනවාද සාර්ථක වෙයි කියලා මේ ප්‍රශ්න සෑම දෙයකටම එකම හේතුවක් තියෙනවා මූල හේතුවක් තියෙනවා අභ්‍යන්තරික හේතුවක් තියෙනවා අප්‍රකට හේතුවක් තියෙනවා අප්‍රකට වුණත් ප්‍රධාන හේතුවක් තියෙනවා ආන්නේ ප්‍රධාන අප්‍රකට හේතුව තමයි මිනිස්සු ධර්මයෙන් ඈත් වීම ඒක එහෙම නෙමෙයි කියලා මොනම දෙවියෙකුටවත් කියන්න බෑ ඒක එහෙම නෙමෙයි කියලා මොනම බ්‍රහ්මයෙකුටවත් කියන්න බෑ ඒක එහෙම නෙමෙයි කියලා කිසිම මිනිසෙකුට කියන්න බෑ ඉතින් ඒ නිසා මිනිස්සු ධර්මයෙන් ඈත් වුණාට පස්සේ මේ හැම ව්‍යසනයක්ම ආවේ මිනිසු රාග බරිත වුණා දෝෂ බරිත වුණා මෝහයෙන් අන්ධ වුණා මාන්නකාරකමින් ඉරිසියාවෙන් මසුරුකමින් පලිගැනීමෙන් යුක්ත වුණා ඕනෝන් අතර මෙත්සිතක් ලැබුවේ නැ බලන්නේ වෛරයෙන් බලන්නේ රවාගෙන බලන්නේ මිරිසියාවෙන් බලන්ගෙන් බලන්නේ මනුංග දෙයක් නසන්න ඉතින් එහෙම වුණාට පස්සේ කොහොමද සාන්තියක් සාමයක් ඇති වෙන්නේ එහෙම වුණාට පස්සේ කොහොමද ජාතියක් ලෙස නැගී සිටින්නේ අනුමෝදනාවක් නැත්නම් කොහොමද ජාතියක් ලෙස අපි ශක්තිමත් වෙන්නේ ඉතින් මේ කාරණා මීට වඩා බොහොම ගැඹුරින් කල්පනා කරන්න ඕනේ අපි මිනිස්සු අපිට තියෙන මිනිස් චින්තනය අපි කල්පනා කරන්නේ හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ උදාාරය ඉගෙනවීම අනුවයි අපි මේ ගමන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයක් හිස මත තබාගෙන අපි නිහින ජාතියක් නොවිය යුතුයි හීන ඇගෙයීම් නොකළ යුතුයි හීන ආචාර්යයන් ඇගෙයී අගයන්නට අපි සුදුසු වන්නේ නැහැ ඒ තින නිසා අපි ශ්‍රේෂ්ඨ දේ අගයන්න තෝනි ගුණවත් දේ අගයන්න තෝනි මනුෂ්‍යත්වයේ අගයන්න තෝනි විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාව මේ ජන සමාජයට අවශ්‍යම යුගයක් පංචශීල ප්‍රතිපදාවකින් තොරව මේ ලෝකෙ කිසිම තැනක මනුෂ්‍යකොට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන් මේ භූමියේ දුස්සීලයාට පැවැත්මක් නැහැ මේ ලාංකික භූමියේ අසත්පුරුෂයාට පැවැත්මක් නැහැ මේ ලංකා ධර්මයේ තලයේ අසත්පුරුෂ රජවරයෙකුට පැවැත්මක් නැහැ අසත්පුරුෂ සිටුවරයෙකුට පැවැත්මක් නැහැ ඒක එහෙමම තමයි මේ බුද්ධ කල්පය තුළ මේ බුද්ධාන්තරය තුළ ධාර්මික රජවරුන්ට පැවැත්මක් තිබුණා ධාර්මික සිටුවරුන්ට මැති ඇමතිවරුන්ට පැවැත්මක් තිබුණා තොර මැනකම් කරපු කිසි කෙනෙකුට පැවැත්මක් ලැබිලා නැහැ ඉතිහාසයේ තින්නේ නිසා අපි හැමදාකම ආන්නේ සත්‍ය පිළිගන්නට ඕන ඒ වගේම තමයි මම මුලින් කිව්වා වගේ මේ හැම ව්‍යසනයකටම හේතුව පුරාකුත අකුසල කර්මයක විපාක මතුවීම. ඇයි ඒක පිළිගන්නේ නැත්තේ? ඒක පිළිගන්නේ නැතුව වෙන වෙන කරුණු ඒ උදෙසා කතා කරමින් ඔබ උත්තර හොයන්න යන සෑම වාරයකම තවත් අසරණ වෙනවා. මේක මහා අකුසල විපාක වාරයක් පළඳීමක්. ඒ නිසා බොහොම සිහි කල්පනාවෙන් ගෙවන්නට ඕන. උපක්‍රමශීලීව මේ தත්ත්වයට මුහුණ දෙන්න ඕනි. අපි අපිම නැගී සිටින්නට ඕන. මෙතනට වෛරය වැඩක් නැහැ. කෝපය පිළිගැනීම, ඉරිසියාව, හිංසනය වැඩක් නැහැ. තරවටු කිරීම වැඩක් වෙන්නේ නැහැ පහර දීම වැඩක් වෙන්නේ නැහැ එනකොටා ගැනීම වැඩක් වෙන්නේ නැහැ දේපලහානි කළ වැඩක් වෙන්නේ නැහැ මේ වගේ යුගයක අපිට වැදගත් වෙන්නේ කරුණාවමයි මෛත්‍රියමයි ඉවසීමමයි දයාවමයි පුළුවන් තරම් පින් රැස් කිරීමයි මෙන්න මේ උත්තරයට ආපු එක රජෙක් ඉන්නවද මේ උත්තරයට ආපු එක සමාජ සෝධකයෙක් ඉන්නවද මේ පිළිතුරට ආපු එකම කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ලෝකේ මෙරට හිතලා බලන්න එහෙම නැතුව මේ ප්‍රශ්නෙට කවදාවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ ඉතින් මේ නිසා හැම වෙලාවකම ධර්මයේ පිහිටන්න ධම්මෝ හවේ රත්නති ධම්මචාරි ධම්මේසු තින්නේ සුඛමාභාති ධම්මේසු තින්නේ සුඛමාභාති කියන්නේ ධර්මයේ පුරුදු කුල සැප ලැබෙනවා කියන එකයි ඒ ධර්මයේ පුරුදු කුල සැප ලැබෙනවා අධර්මයේ පුරුදු කුල දුක් ලැබෙනවා එහෙනම් ධර්මයේ පුරුදු කළායි සැප ලබන්න තියෙන ඔබ සැප ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ධර්මයේම පුරුදු කරන්න ධර්මයේ පුරුදු කළාම ඒකාන්තයෙන් ඔබට සැප සම්පත් ලැබෙනවාමයි එනිසා ධර්මයේ පුරුදුකන් ඔබ සත්ව පැවැත්විය යුතු උදාන සීලය නැමැති ගුණය ශක්තිමත්ව හදවතේ පිහිටවා ගන්න. ඕනම අවස්ථාවක ලෝකේ අසාධාරණයක් දකින්න හිතන්න එපා. ඒක තමයි වරදින තැන බෞද්ධයන්ට. මේක අසවලාගේ දෙයක්, මේක අසවලාගේ වැඩක්, අසවලාගේ වැඩක් නෙවෙයි අපිට මේ තත්වය නිර්මාණය වුණේ.
සාමාන්‍ය ලෝක මිනිස්සු එහෙමයි හිතන්නේ. එතන යම් යුක්තිවත් භාවයක් බැලුව බැලමට පේන්නත් පුළුවන්. එතන යම් ඇත්තක් තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයට එනකොට ධර්මයට එනකොට මේ හැම එකක්ම මිත්‍යාවක්. මෙතන තියෙන හේතුඵල ධර්ම පංච උපාදානස්කන්ධයක පැවැත්ම කර්මයේ ඵලය අතර සම්බන්ධයක්. ඉතින් එනිසා මේ අතුලාන්තයේ තියෙන ප්‍රශ්නය අතුලාන්තයේ තියෙන ගැටය ලියා ගන්නව හැර බාහිර ගැට ලියන්න හදන දහස් වාරයක ඔබ දහස් වාරයක් තවත් ගැට ගහන්නේ. අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයි මං විජතේ ජටං. දෙවියෙකු බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක්. මිනිස් ප්‍රජාව ඇතුලෙන් ගැට ගැහිලා බාහිරිනුත් ගැට ගැහිලා ගැටවලින් ගැට ගැහිලා ප්‍රශ්න වලින් ප්‍රශ්න මතු කරගෙන ඇතුළත් ප්‍රශ්න පිටත් ප්‍රශ්න ඒක බොරුවක්ද? ඒක ඇත්තක්? බලන්න දැන් ජන සමාජයේ අද ගිහි ගෙවල ඉන්න කී දෙනෙකුගේ හදවත් දැවෙනවද? ගිහි ගෙවල ඉන්න කී දෙනෙක් ඕනෝන් අතර වෛරයෙන් දින්නේ? ස්වාමි භාර්යාව සමහර විට ඉන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් පුපුර පුපුරා. ඒ වගේම දුවා දරුවා අම්මා තාත්තට වෛර කරනවා, අම්මා තාත්තා දුවා දරුවන්ට වෛර කරනවා. ඒ හැම කෙනාම අසල්වැසියට වෛර කරනවා. ඒ ඔක්කොම ගමට රටට ජාතියට වෛර කරනවා. රජතුමා යටස්වාපින්ට වෛර කරනවා, යටත්වාපින් රජතුමාට වෛර කරනවා. ඉතින් හැම තැනකම ඇවිලෙන්නේ වෛර ගිනිදැල්. වෛර ගිනිදැල් ඇවිලෙන පසුබිමක පින්ඵල පෑදෙයිද? ඔබ බුද්ධිමත් නම් ඉවසන්න. මිනිස් හදවතක් ඇති ඔබටයි මෙලෙසින් ආමන්ත්‍රණය කරන්නේ. වෛර ගිනිදැල් මැදින් කොහෙද සාමයක් ඇති වුනේ? වෛර ගිනිදැල් මැදින් කවද්ද සදාතනික සුවයක් ඇති වුනේ? తాවකාලික ජයග්‍රහණයක් ලැබෙන්න පුළුවන්. මතක තියාගන්න මේ හැම ජයග්‍රහණයක්ම తాවකාලිකයි කියලා. දැන් අපි දන්න ඉතිහාසයේ මේ රටට නිදහස ලැබුණා 1940 ගණන් වල 44 දී වගේ. ඒ කාලේ නම් අද වෙනකම්ම දන්න ඉතිහාසයේ වියසන අරමුණ අරගල කීයකට මුණ දුන්නද? ඒ ඉතිහාසය තුළ අනන්ත අප්‍රමාණ දුක් මිනිසු විඳ අපේ මිනිසු කී දෙනෙක් මැරිලා බඩුනද? කෙනෙක් දෙන්නේගේ මනදොලේ ඇතිවෙච්ච විෂම සිතුවිලි නිසා ජීවිත දහස් ගණනින් බඳ ගෙවෙන ඉතිහාසය. අවසානයේ අසරණ මිනිසු තමයි හැම පැත්තෙන්ම පැලෙන්නේ. සාමාන්‍ය ජනතාව තමයි මැරෙන්නේ. සාමාන්‍ය ජනතාව තමයි හිරේ වැටෙන්නේ. සාමාන්‍ය ජනතාව තමයි ගුටි බැත කන්නේ. සාමාන්‍ය ජනතාවට තමයි අවසාන පීඩණය එල්ල වෙන්නේ. එහෙනම් මේ කරන ආමන්ත්‍රණය සාමාන්‍ය ඔබ දක්ෂ ජනතාවනි කිසිම කෙනෙකුගේ අතපොළුවක් බවට පරණ වෙන්න. ඔබට වර්ගවාද පක්ෂ ભેද මේව කිසිම දෙයක් තියෙන විදියක් නැහැ. ඔබ ඔබේ රට ගැන, ඔබේ ජාතිය ගැන, සම්මා සම්බුද්ධ ශාසනය ගැන, ඔබේ අම්මා ගැන, ඔබේ තාත්තා ගැන, ඔබේ සහෝදර ජනමර්ගය ගැන බොහොම මෛත්‍රියෙන් බලන්න. එහෙම මෛත්‍රියෙන් බැලුවොත් විතරයි ඔබට මේ ප්‍රශ්නය සැබෑම ආකාරයෙන් निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා ඒ උදෙසා බුද්ධිය අවශ්‍යයි, ඥානිය අවශ්‍යයි, නුවණ අවශ්‍යයි, උගත්කම අවශ්‍යයි. ඒ උගත්කම කියන්නේ බාහිර මොන මොනව හරි ඉගෙන ගැනීම නෙමෙයි, මේ අමා ධර්මය ඉගෙන ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ අනිවාර්යයෙන්. අන්නේ ධර්මයෙන් ඔබ සන්නද්ධ වුණොත් ඔබ ගන්න සෑම තීරණයක්ම මෙලවටත් හොඳයි, පරලවටත් හොඳයි, තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි. එනිසා පින්වත් ඔබ මතක තියාගන්න ජීවත් වෙන සොච්චම් කාලයේ ගෙවලා යන්නේ කොහෙටද? ඔබ ඊළඟට යන තැන ඔබේ හැසිරීම අනුව දැන් තීරණය වෙලා ඉවරයි. මේ ජීවිතේ වෛරෙන් හිටියා නම් ඊළඟට එක්ක මලයක්ෂණී, එහෙම නැත්නම් මලයක්ෂය, එහෙම නැත්නම් ප්‍රේත ලෝකෙ, එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ. ඔබ මේ ජීවිතෙන් පස්සේ තිරිසන් ලෝකෙ වැටෙන්න පුළුවන් රජෙක් වුණා. ඔබ මේ ජීවිතෙන් පස්සේ තිරිසන් ලෝකෙ වැටෙන්න පුළුවන් මහයමතියෙක් වුණා. ඔබ මේ ජීවිතෙන් පස්සේ තිරිසන් ලෝකෙ වැටෙන්න පුළුවන් කවුරු වුණා? ඔබේ හැසිරීම අනුව. ඔබ ප්‍රාණඝාතයේදී ඉන්නවා නම් සොරකම් නම් කරන්නේ, බොරු නම් කියන්නේ, මද්‍රව්‍ය නම් පාවිච්චි කරන්නේ, අනුන්ට නම් හිංසා කරන්නේ, ඔබ ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකෙට නියම වෙච්ච කෙනෙක්. එතකොට මේ තිරිසන් ලෝකේ වැටුණාම ඔබ ජයග්‍රහණයක් ලැබුව කෙනෙක් වෙනවද? ඔබේ විමසීම, ඔබේ ගවේෂණය, ඔබේ හිතපීඩිය සාර්ථක වෙලා තියෙනවද? අන්න එතන බලලයි තීන්දුව තීරණ ගන්න ඕනේ. හැම තීරණයක්ම පරලොව දිහා බලලා ගන්න පුරුදු වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හැම තීරණයක්ම ගත්තේ පරලොව දිහා බලලා. වචනයක් කතා කළේ පරලොව දිහා බලලා. අපේ උදවියට වෙලා තියෙන්නේ මේ අද බත් වේල ගැන හිතලා, ඇඳුම් පැළඳුම ගැන හිතලා, తాවකාලිකව ලැබෙන සොච්චමක් ගැන හිතලා හැම තීරණයක්ම ගන්න. ඉතින් වෙන්නේ මෙලොවත් සැනසෙල්ල අහිමි වෙනවා, පරලොවත් නිරේ වැටෙනවා. එහෙනම් වියසනේ අරමුදේ අරගලේ මේ හැම තැනකම දකින්නට ඕනි මෙලොව සුභ සිද්ධිය තමන්ගෙත් අනුන්ගෙත්, පරලොව සුභ සිද්ධිය තමන්ගෙත් අනුන්ගෙත්. ඔය එකම පෙළ ගැස්මකවත්, එකම හඬ තැලීමකවත්, එකම කෑමල ගැනීමකවත් තියෙනවද පරලොව සුභතියක් ගැන? ඒ වගේම නිවනක් ගැන, අජාතියක් ගැන කතාවක් තියෙනවද? ඒ එකම තැනකවත් නැහැ. ඇයි? ඔවුනට ධර්මය ලැබිලා නැහැ. අධර්මයෙන් කෙරෙන සියලු දේවල්, අධර්මයෙන් කෙරෙන සියලු ගවේෂණ, අධර්මයෙන් වෙන සියලු නැගී සිටීම් අවසානයේ ලේවිලක් වෙලා අවසාන වෙන. ඉතිහාසෙත් එහෙම වුණා, අදත් එහෙම වුණා. බුදුරජාණන් වහන්සේ මහා ධර්ම යුද්ධයක් කළා.
භාග්‍යවතුන් වහන්සේ වෙත අවි අමෝරාගෙන විශාල පිරිස් පැමිණුණා. තථාගතයන් වහන්සේ ඝාතනය කරන්න ඒ ශාසනයෙම පැවිදි වෙච්ච දේවදත්ත වගේ අය සැහැසි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සෑම තැනකම මෛත්‍රියෙන්ම කරුණාවෙන්ම දයාවෙන්ම ඉවසීමෙන් පිළිතුරු දුන්නා. ආපු හැම කෙනාම අවසානයේ ඒ බුදුබණ පිළිගත්තා. ඒ ශාන්තිමාවත වැළඳගත්තා. මෙලොවම සතුට වුණා. මෙලොවම ජයග්‍රහණ ලැබුවා. එනිසා මේ ලෝකෙ මිනිසුන්ට සැබෑ ජයග්‍රහණය ගැන අවබෝධයක් නැහැ. සැබෑ ජයග්‍රහණය කියලා පුංචි දරුවගේ පටන් මහල්ලා දක්වා හිතන්නේම භෞතික සම්පත් පුළුවන් තරම් එකතු කර ගැනීම. ඔන්න හිතපු විදිහ. ඒ වගේම පුළුවන් තරම් කෑම බීම තියෙනවා නම්, පුළුවන් තරම් විනෝදය තියෙනවා නම් අන්න හිතුවා ජයග්‍රහණය කියලා. ඒක ජයග්‍රහණයක්ද? කුසල විපාකයක් පළ දෙනකොට ඕවා ලැබෙනවා. හැබැයි සැබෑ ජයග්‍රහණය කියන්නේ ඒක නෙමෙයි. සැබෑ ජයග්‍රහණය කියන්නේ තමාම ජය ගැනීම. එකම අකුසල සිතුවිල්ලක් හරි ජය ගන්න පුළුවන් නම් අන්න ජයග්‍රහණය. එකම පාප සිතුවිල්ලක් හරි දුරු කරන්න පුළුවන් නම් අන්න ජයග්‍රහණය. එකම සත්වයේ කෙරෙහි හෝ මෙත්සිත වඩන්න පුළුවන් නම් අන්න ජයග්‍රහණය. නැවත කිව්වොතින් මේ ලෝකේ කවුරු වාරේ කෙනෙක් එකම සත්වයේ කෙරෙහි හෝ මෙත්සිත වඩනවා. කුසලීතේන හෝති ආනේ කාරණේය දක්ෂයක් වෙනවා. එකම සත්වයේ ගැන හෝ මෙත් වඩන්න පුළුවන් නම්, කරුණාව වඩන්න පුළුවන් නම්, මුදිතාව වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අන්න එහෙමයි පුද්ගල මනස් දමණය කළේ. කිසිම තැනක කෝපය කෝධය ආවේගය ඇති කළේ නැහැ. වෛරයට වෛර කරන්න කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම ශ්‍රාවකයාට කිව්වේ ඔබ නිහඬ වෙන්න, ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්න, ඉවසන්න, දයාව අනුකම්පාව ලෝකෙට තිළන කරන්න, ලෝකයෙන් දයාව අනුකම්පාව ඉල්ලන්න එපා, ඔබ ලෝකෙට මෛත්‍රිය කරන්න, කොන්දේශ තියාගන්න එපා කිසිදු කොන්දේශයකින් තොරව, ඔබ ලෝකයට මුදිතාව වඩන්න කිසිදු කොන්දේශයකින් තොරව, ඔබ සිල්වත් වෙන්න කිසිදු කොන්දේශයකින් තොරව, ඔබ මේ ජන සමාජයේ සත්පුරුෂ වෙන්න සීමාවකින් තොරව, අසීමිත ලෙස ඔබ සත්පුරුෂ වෙන්න. මෙන්න මෙතනයි බෞද්ධයාගේ ආචාර ධර්මවල පදනම සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ චර්යා පද්ධතියේ පදනම බ්‍රහ්ම විහාර. මොනවද බ්‍රහ්ම විහාර කියන්නේ? මෛත්‍රිය, කරුණාව, මුදිතාව. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මෙන්න මේ හතර. මේවා තමයි බෞද්ධ සීල දෙනාගේ ආචාර ධර්මවල පදනම. ඒක ශක්තිමත් කරන්නේ සීලයෙන්. සීලවන්ත බව, බ්‍රහ්ම විහාර ගුණ ඇති බව තියෙනවා නම් ඒ මිනිස් ලෝකේ දිව්‍ය ලෝකයක් වගේ සුන්දර වෙනවා. එනිසා ප්‍රශ්නේ තියෙන චින්තන ඕනතාවයක් නිසා මිසක් කෑම බීම මත හෝ ඇඳුම් පැනඳුම් මත හෝ ලෞකික සම්පත් මත නොවන බව බොහෝම ගැඹුරින් තීරණ ගන්නට ඕනෙ. විමසා දැන ගන්නට ඕනෙ. එහෙම නැත්නම් නුවණින් ඒ ගැන කල්පනා කරන්නට ඕන. පින්වත් ඔබ ඔබේ ප්‍රඥාවට ඉඩ දෙන්න. පින්වත් ඔබ ඔබේ හදවත තුල කරුණාවට මෛත්‍රියට ඉඩ දෙන්න. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙලා බලන්න. වෛරයෙන් ඉන්න වෙලාවක නොපෙනෙන ඇත්තක් ඔබ කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න වෙලාවේ පේනවා. ඒ වගේම ඔබ පරලොව සතර අපායක් ඇති බව පිළිගන්න. මම කියන හින්දා නෙමෙයි, ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ගැන ඔබට ශ්‍රද්ධාවක් තියෙනවා නම්, ඒ වගේම කර්මයක් ඵලයක් ඔබ කෙරෙහි ඇති බව ඔබ පිළිගන්න. මම කියන හින්දා නෙමෙයි, ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිසා. ඒ වගේම තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදී අපට උගන්වනවානේ හේතුඵල ධර්ම. ඒක ඔබ පිළිගන්න. මෙන්න මේ කර්මඵල ධර්මයේ, හේතුඵල ධර්මයේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළි අරගෙන ඔබ බුදුරජාණන් වහන්සේ හදවතින් සරණ යන එක ගැඹුරු වැඩක්. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු කෙනා මේ ලෝකේ බ්‍රහ්ම රාජයෙක් වගේ, ආනේ බ්‍රහ්ම රාජයෙක් වගේ සුවය ලබන්න පුළුවන්. ඔබට ඉන්න තැන ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ. දැන් අපේ රට ඉතිහාසයේ ගත්තොතින් ඔය බ්‍රාහ්මණ තිස්ස භය මේ රටට ආවනේ. ඒ බ්‍රාහ්මණ තිස්ස භය මේ රටට ආපු කාලේ අවුරුදු 12ක් 15ක් වගේ කාලයක් යනකම් වැහි බිඳුවක් පොළොවට වැටුනේ නැහැ. වැහි බිඳුවක් වැටුනේ නැහැ කිව්වහම අවුරුදු 10ක් 12ක් ඔබ හිතන්න මේ උල්පත් සිඳේ ගිහිල්ලා ලින් හිඳිලා මිනිසුන්ට කොච්චර ව්‍යසනයක් එන්න ඇතිද? ඔය බින්තනි පළාත්වල තමයි ඒ කාලේ ජනාවාප තිබුණේ. ඉතින් ඒ ජනපද පාළු වුණා. ඒ වගේම පන්සල් වෙහෙර විහාර වල් බිහි වුණා. මිනිසුන්ට කන්න බොන නැති වුණා. වෙල් යායවල් කරමැටි භූමි බවට පත් වුණා. වෙල් යායවල් ඉරිතැළුවා. වැව් හිඳිලා ගියා. ජල පහරවල් නැති වුණා. අවසානයේ බින්තනි පළාත්වල හිටපු මිනිසු කඳු රටට ටික ටික සේන්දු වුණා. කන්න නැහැ මිනිසු රූකඩ වගේ වෙලා, ඒ තරම් අසරණ වෙලා. හැබැයි එහෙම වුණත් ඒ කාලේ හිටපු බොහෝ දෙනෙ සීලය ආරක්ෂා කළා. බොහෝ දෙනෙ, බොහෝ භික්ෂුන් වහන්සේලා ගුණවත්ව ජීවත් වුණා. ඒ අය අතර වැරදි විදිහට ජීවත් වෙච්ච මිනිසුත් හිටියා. පව් වැඩ කරපු දෙවියත් හිටියා. නමුත්
අති බහුතරයක් අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබਿੱච්ච ආශිර්වාදය නිසා ආభాෂය නිසා ඒ தત્ත්වේ මනාව හසුරුවා ගත්තා. ඔබ හිතන්නේ මේ වගේ කාලයක මේ වගේ தත්වයක් ආවොත් කීයෙන් කී දෙනෙක් නම් මැරිලා යයිද? කිසි කෙනෙකුට දරන්න බැරි වේවි. ඒ කාලේ රහතන් වහන්සේලාටත් දානි නැති වුණා. තිස්ස මහ විහාරේ හිටිය 12000ක් රහතන් වහන්සේලා. ඒ තිස්ස මහ විහාරේ අවුරුදු 15කට 20කට අවශ්‍ය කරන වී ගබඩාවක් තිබුණා රහත් රජතුමා විසින් ඒ ආරාමයට ලබා දීපු. ඒ වී ගබඩාවේ තිබු සියලු වී ටික රාත්‍රී කිහිපයකින් මීය කාලා නැති වුණා. බලන්න මේ මිනිසුන්ගේ විපාක එනකොට එන හැටි. ඊළඟට ඒ රහතන් වහන්සේලා කල්පනා කරන සිතුල් පව්වේ විශාල ආහාර නැත්තම් ආහාර ගබඩාවක් තියෙන රජතුමා විසින් පිහිටවපු අපිට සිතුල් පව්වට ගියොත් ජීවත් වෙන්න පුළුවන් කියලා තිස්ස මහරාමේ හිටපු 12000ක් රහතන් වහන්සේලා සිතුල් පව්ව පලා වටිනවා. සිතුල් පව්ව බලා වඩිනවා. සිතුල් පව්වේ ඔය දේම සිද්ධ වුණා. සිතුල් පව්ව හිටපු 12000ක් රහතන් වහන්සේලා තිස්ස මහරාමේ බලා වඩිනවා. දාන ටිකක් වළඳලා ධ්‍යාන සමාපත් වෙන්න සමයදී පිරිනිවන් වඩිනකන් ජීවත් වෙන්න. නමුත් මේ දෙපිරිසම මෙහෙම වඩිනවා. වඩිනකොට එක්තරා ප්‍රදේශයක වනාන්තරයකදී මුණ ගැහෙනවා. මේ රහතන් වහන්සේලා විස්තර විමසා දැනගන්නවා. රහතන් වහන්සේලා දැන් දවස් ගානකින් දානේ නැහැ. අන්නේ වෙලාවේ ජීවිත සංස්කාරය ආයු සංස්කාරය විමසා බලනවා. එදා ආයු සංස්කාර අවසන්. එදා තමයි අවසන් මොහොත. කාටවත් දොස් කිව්වේ නැහැ. 12000 12000 රහතන් වහන්සේලා 24000 එක ස්ථානයක 12000 බැගින් මේ රහතන් වහන්සේලා කල්පනා කළේ මොකද්ද? මේක තමයි පිරිනිවන් වඩින්න කාලය. කාටවත් වෛර කළේ නැහැ. කාටවත් ක්‍රෝධ කළේ නැහැ. අනේ දායකයෝ දන් දුන්නේ නැහැනි. ඇයි අපිට මෙහෙම වෙන්නේ මේ බුද්ධ භූමියේ? අපි රහතන් වහන්සේලානේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයේ සත්‍යයක් නෙමෙයි. ඌව කල්පනා කරේ නැහැ. උතුම් ලෝක ස්වභාවය අවබෝධ කළා. භාග්‍යවතුන් වහන්සේ අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියලා දේශනා කළේ. එනිසා මේ ඇතිවන ව්‍යසනයට ආගම ඵලි නැහැ. මේ ඇතිවන ව්‍යසනයට අපේ භාග්‍යවතුන් වහන්සේ ඵලි නැහැ. මහා සංඝරත්නය ඵලි නැහැ. ධර්මයේ ඵලි නැහැ. ඔබ ධර්මයේ නොපිහිටපු එකයි මේකට හේතුව. ඉතින් එදා රහතන් වහන්සේලා 24000ක් එකම තැන පිරිනිවන් වැඩියා. එකම තැන පිරිනිවන් වැඩියේ කුමක් නිසාද? ආය සංස්කාර අවසන් වුණා. දාන මාන නොලැබී ගියා. ඔන්න හිතලා බලන්න. ඉතින් රහතන් වහන්සේලා එසේ පිරිනිවන් වැඩියා. සාන්ත සුවයටපත් වුණා. අද පවා ඒ පූජනීය සිදුවීම අපි සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා එහෙමයි එදා රහතන් වහන්සේලා දුකට විපතට මුහුණ දුන්නේ. ජීවිතේ නිසාම අධර්මයේ නම් හැසිරුනේ නැහැ. ජීවිතේ නිසාම ඔබත් දක්ෂ වෙන්නට ඕනේ. ජීවිතේ නිසාවත් අධර්මයේ හැසිරෙන්න එපා. ජීවිතේ නිසාවත් ඔබ පාපයක් සිදු කරන්න එපා. මම මේ කියා දෙන්නේ මේ දහම් කරුණු ටික බුද්ධිමත් වූ ඥාන සම්පන්න මිනිස්සු දෙසා. ඥාන සම්පන්න මිනිස්සු කවදා නමුත් ඒ ප්‍රඥාවට ඉඩ දීලා ප්‍රඥාවෙන් තමයි තීරණ ගන්න. හැඟීම් වලට වසඟ වෙන්නේ නැහැ. රාගයට ක්‍රෝධයට වසඟ වෙලා ගනු ලැබූ තීරණ වලින් විශාල වියසනයක් නැවත නැවත ඇති වෙනවා. ඒක නිසා ඔබ බුද්ධිමත් ප්‍රඥාවෙන් නුවණින් තීන්දුව තීරණ ගන්නට ඕනි. මම නිතරම සිහිපත් කරන කාරණයක් තමයි පරලොව ගැන හිතලා අද තීරණ ගන්න පුළුවන් නම් ඒ තීරණය 100%ක්ම නිවැරදි වෙනවා. ඒන අදහස් කරන්නේ පරලොව දුගති යන්න හේතු වෙන තීරණයක් ඔබ එතකොට ගන්නෙ නැහැ. පරලොව සුගතියට හේතු වෙන තීරණයක් අවම වශයෙන් ඔබ ගන්නවා. එහෙනම් ඔබේ තීන්දුව තීරණ ඔබ කතා කරන වචන කතා කරන්න කලින් හිතන්න. මේ වචනේ කතා කළොත් පරලොවදි මොන විපාකයක් මට ලැබේද? බොරුවක් නම් කියවෙන්නේ පරලොව යන්න වෙන්නේ දුගතියට. එහෙනම් ඔබ බොරුවෙන් වෙන් වෙනවා. ඒ පරලොව බය දකිනකොට සතර අපා බය දකිනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළේ හැමෝටම මේ ධර්මයේ පිළිගන්න කියලා නෙවෙයි ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. දුෂ්ප්‍රඥාට නෙමෙයි ප්‍රඥාව තියෙන කෙනාට විතරයි මේ උතුම් දර්ශනය පිහිටන්නේ. මේ ධහමේ ගැඹුර දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රඥාවන්ත නොවිච්ච කෙනෙකුට කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රඥාව කියන කාරණේ බාහිර උගත්කම් වලින් ලැබෙන්නේ නැහැ. බාහිර උගත්කම් කොච්චර තිබුණත් බාහිර උගත්කම් වලින් ඔහු පරතරට ගිහිල්ලා හිටියත් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ තථාගත ධර්මය දන්නේ නැත්නම්. ලෝක ධර්මයේ තථාගතයන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් එයා ප්‍රඥාවන්තයෙක් නෙවෙයි. එහෙනම් මේ ලෝකේ කවදත් ප්‍රඥාවන්තයෝ ස්වල්පයි. ප්‍රඥාව නැති අය බහුලයි. එහෙනම් ස්වල්ප වූ ප්‍රඥාවන්තයන් අතර ඔබ ඒ වාසනාව ලැබුවා ප්‍රඥාවන්තයෙක් වෙන්න. එහෙනම් ඔබ මේ බණපදය අහගෙන ඔබේ සිතේ කරුණාව, ඔබේ සිතේ මෛත්‍රිය, ඔබේ සිතේ දයාව, ඔබේ සිතේ ප්‍රඥාව දිනු කරන්න. ඔබ වෙන්වෙන් වශයෙන් ඔබේ ජීවිතේ ගුණාත්මක ජීවිතයක් කරන්න. ඔබ සිල්වත් වෙලා, ඔබ ගුණවත් වෙලා, ඔබ දයාවෙන් යුක්ත වෙලා, ඔබ වීරියවන්තයෙක් වෙලා, ඔබ ඇසුරු කරන සියලු දෙනාටම වීරිය වඩන්න, ගුණවත් වෙන්න, සිල්වත් වෙන්න,
අවවාදයෙන් අනුශාසනාවෙන් ආදර්ශයෙන් ඔබ මේ ලෝකේ ජීවත් වෙන්න. එතකොට ඔබේ ආදර්ශය ලබන අනුශාසනාව ලබන අවවාදය ලබන තව එක්කෙනෙක් හරි මේ ධර්මයේ පිළිගනීවි. මේ ධර්මයේ පිළිගැනීමෙන්ම තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ මේ ධර්ම මාර්ගයට පැමිණීමෙන්ම කවදා හෝ දවසක බොහෝ දෙනා මේ ධර්ම මාර්ගය වැළඳ ගන්නවා. ඒක තමයි ඇත්ත. බුදුරජාණන් වහන්සේ සිස්සෙල්ලාම ලෝකෙට ධර්ම දේශනා කරද්දී තාපසවරු 5 දිනක් පමණ හිටියේ. මනුස්ස ලෝකෙන් අවසානයේ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් මේ අමා ධර්මයේ වැළඳගත්තයි. වැළඳගත්තේ මෙහි ඇති සත්‍ය භාවය. මෙහි ඇති ඒහි පස්සික භාවය. මෙහි ඇති අකාලික ගුණය සහ මෙහි ඇති ජීවිතාවබෝධක ප්‍රඥෝත්පාදක ඒ උදාර ගුණය නිසා. පිළිගත යුතුයි මේ අමා ධර්මයේ තම ජීවිතයට ගලපා ප්‍රතිඵල ලැබිය හැකි නිසා. අත් නොහල යුතුයි මේ ධර්ම මාර්ගයේ අන් මාර්ගයක් නැති නිසා සැනසීම නිසා. ඒකාන්තයෙන් නුවණින් විමසිය යුතුයි මේ ධර්ම මාර්ගයේ නුවණින් විමසන්න වෙන කිසිවක් නැති නිසා. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුයි භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ නිසා. ඒකාන්තයෙන් ඔබ ධර්මයේ සරණ යා යුතුයි ස්වාක්ඛාත සම්දිත්තික නිසා. ඒකාන්තයෙන් ඔබ මහා සංඝරත්නය සරණ යා යුතුයි සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න නිසා. එහෙනම් මේ විදිහට විමසා බලන්න. විරාගික හදවතක් ඇතිහින් සියල්ල අවබෝධ කළහින් සියල්ලෙන් අත මිදුණහින් මම බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුයි. ඒ ධර්මයේ මනාව දේශනා කළහින් මේ ජීවිතේ ගලපාගත හැකිහින් මේ ජීවිතයේ තුලම සැනසෙල්ල විඳිය හැකිහින් ධර්මයේ සරණ යා යුතුයි. ඒ මහා සංඝරත්නයේ සීලවන්ත නිසා ගුණවන්ත නිසා සුපලිපන්න නිසා මෛත්‍රියෙන් කරුණාවෙන් ලෝකෙට ආදර්ශ දෙන නිසා සංඝරත්නයේ සරණ යා යුතුයි. මෙන්න මෙහෙම තෙරුවන් සරණ යන්න ඕනි. එහෙනම් මේ තෙරුවන් සරණට පිටුපාන ඔබ වෙන කවුද සරණ යන්නේ? අරහං වන සම්මා සම්බුද්ධ වන එක ශාස්ත්‍රවරයෙක් වෙන ඉන්නවද ලෝකේ? ඒ වගේම ස්වාක්ඛාත සම්දිත්තික වෙන එකම ධමයක් තියෙනවද ලෝකේ? ඒ වගේම සුපටිපන්න උජුපටිපන්න ගුණ ඇති වෙන ශ්‍රාවක පිරිසක් ඉන්නවද ලෝකේ නේ? එහෙනම් ඔබ වෙන කවුරු හරි සරණ යනවා නම් ඔබ සරණ යන්නේ මිත්‍යාවක්. මේ මිත්‍යාවෙන් අත මිදෙන්න ප්‍රඥාවෙන් ලෝකේ දිහා බලලා මේක යදින්නක් නෙමෙයි. මේක යාඥාවක් යාතිකාවක් ඉල්ලීමක් නෙමෙයි. ප්‍රතිපත්තියක් තුල සිත කය වචනය හසුරුවලා අස්පනා පිට ප්‍රතිඵල ලබන උතුම් ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ දහම එදා වගේම අද වගේම මෙතත් එකසේ ප්‍රඥාවන්තයාට විමසන්න පුළුවන්. විමස විමසා සැනසෙන්න පුළුවන්. මේ දහම මෙලොවට විතරක් නෙමේ පරලොවට. පරලොවට විතරක් නෙමේ සදාතනික සුවය වන නිවනටත් මඟ පෙන්වනවා. එහෙනම් අද සතුටින් හසරැල්ලෙන් පුරුදු කරන ප්‍රතිපදාව හෙට දවසෙත් හසරැල්ලෙන් සුවයෙන් පුරුදු කළා. නිවන් පුරවැද සැනසෙන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මේක නැති බැරි උදවියගේ බෙලහීනයන්ගේ තේරීමක් නෙමෙයි. ඇති හැකි අයගේ ශක්තිමන්තයන්ගේ ප්‍රඥාවන්තයන්ගේ කුලීනයන්ගේ තේරීමක්. බුදුරජාණන් වහන්සේ උත්තම කුලයේ ඉපදිලා ලෝකෙට සැනසෙල්ල ලබා දුන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ සිව්වනක් පිරිස එකසේ සැනසෙන සතුට සමීචයක් වගේ. ඉතින් ඒ නිසා එවන් උතුම් සම්බුද්ධ ශාසනයක පිහිට පිළිසරණ ඔබට ලබන්න වාසනාවින් වෙච්ච මේ යුගයේ ඒකාන්තයෙන් උදෙසාම ඔබේ ජීවිතය හසුරුවා ගන්න මේ අමා ධර්මයේ අසා සිත්හි දරා නුවණින් විමසා ජීවිතයට ගලපාගෙන කරුණා මෛත්‍රියෙන් ජීවත් වෙලා මෙලොව හැරලා හැරදා පරලොවට යනකොට සුගතියටත් කෙලවර සාන්ත නිවනටත් මේ උතුම් උදාර අනුශාසනාව උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානි සංසබලෙන් ඔබ හැම දිනාම සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉනාතේ සමිඤ්ඤතෝ.